ආයිබෝන් සුබෝදෑසන මුලින්ම මම ඔබට ආරාධනා කරනවා බලන්න මේ දර්ශන මතකද කියලා. ගිය අවුරුද්දේ තමයි මේ ක්‍රියාන්විතය සිදු වුණේ. බලන්න. ඔබට හොඳින්ම මතක ඇති කියලා විශ්වාස කරනවා. පසුගිය වසරේදී මුළුමහත් රටම වෙලාගත්තු ඩෙංගු රෝගය වළක්වා ගැනීම උදෙසා මර්ධනය කිරීම උදෙසා Voice of Asia මාධ්‍යාලයේ සියත අපි වගේම තවත් අපේ මාධ්‍ය ආයතන බොහොමයක් ඒකරාශී වෙලා සිදු කරපු ඒ සමාජ සත්කාරය පිළිබඳව ජාතික මෙහෙවර පිළිබඳවයි අපි ඔබව දැනුවත් කළේ. අපි යලිත් වරක් ඩෙංගු රෝගය පිළිබඳව සාකච්ඡා කරන්න දැන් කාලය යොදවලා තියෙනවා. ඊට හේතුව මේ වන විට 40,000කට අධික පිරිසක් ඩෙංගු රෝගය වැළඳිලා ඒ අතරින් 40ක පමණ පිරිසකගේ ජීවිත අහිමි වෙලා තියෙනවා වර්තමානය තුළ මේ වසරේදී. ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය භයානක වෙනවා. ඒ නිසා අපි යලිත් හිතුවා මේ ජාතික ක්‍රියාන්විතය ආරම්භ කරන්නට. ඒ නිසා ඩෙංගු රෝගය අද දවස කොහොමද? මේ ඩෙංගු රෝගයෙන් අපි වැළකෙන්නේ කොහොමද? අපි ජීවිත ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ පිළිබඳවයි අද සාකච්ඡාව විවෘත වන්නේ. දීර්ඝ සාකච්ඡාවකට ඔබට ආරාධනා කරමින් මම ගෞරවයෙන් යුතුව අද වැඩසටහනට පිළිගන්නවා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය හසිත පෙරේරා මහතා. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමන්ට. බොහොම ස්තුතියි. ආයුබෝවන්. හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ වසර තුළ මේ වන විටත් අපිට ඩෙංගු රෝගය පිළිබඳ ලැබෙන තොරතුරු එතරම් සුබදායි නැහැ. 40කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් මේ වන විට රෝගාතුර වී සිටින බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. කැමැති දැනගන්න මුලින්ම ඇත්තටම ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වය කොහොමද? ඔව්, බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබගේ මාධ්‍ය ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කියන්නේ මාධ්‍යයෙන් ජනතාව දැනුවත් කරන්න විශාල කාර්යභාරයක් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් කරන්න පුළුවන්. මේ වර්ෂය ගත්තාම මේ වෙනකොට ඔබ හැබඳරාම දන්නවා රෝගීන් 40,000ක් පමණ දිවයින පුරාම ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් ඔබ කිව්වා වගේ රෝගීන් 40 දෙනෙක් පමණ මේ ගිල්ලක් තියෙනවා. කෙසේ වුණත් පසුගිය වර්ෂයට සාපේක්ෂව අපි දන්නවා 80%ක පමණ විශාල අඩුවීමක් මේ වර්ෂයේ අපි ඩෙංගු රෝගයේ තත්ත්වයේ අත්දැක්කා. ගිය වර්ෂයේ අපිට සැලකියුතු වසංගත තත්ත්වයක්ත් පැවතුන අතර මරණ සංඛ්‍යාවත් සැලකියුතු ලෙස වර්ධනය වුණා. කෙසේ වුණත් ලංකාවෙන් අපි රෝගීන් ගැන සලකලා බලනකොට සෞඛ්‍ය පැත්තෙන් සෞඛ්‍යාංශ පැත්තෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි, දැන් ඩෙංගු වගේ රෝගයක් ඇයි මෙච්චර වේගෙන් ඉතාම ක්ෂණිකව අපේ රටේ ව්‍යාප්ත වුණේ? ඒකට තාක්ෂණික හේතු වගේම පරිසරක හේතු ගණනාවක් බලපානවා. විශේෂයෙන්ම ඔබ ගන්නවා ඩෙංගු රෝගය කියන රෝගී තත්ත්වය වෛරස රෝගයක්. වෛරස රෝගවල සාමාන්‍ය ස්වභාවය තමයි වසංගත තත්ත්වයෙන් පැතිරීමේ හැකියාව තිබීම. මොකද වසංගත රෝග කියන්නේ සාමාන්‍යයෙන් යම්කිසි රෝගී තත්ත්වයක් විශාල පිරිසකට එක ක්ෂණයෙන් පැතිරීමේ හැකියාව තියෙන බෝ වෙන රෝගී තත්ත්වයක්. ඒතර මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි මෙය පැතිරීම සඳහා අපිට බලපාන්නේ මදුරු විශේෂයක්. මේ මදුරු විශේෂය සාමාන්‍යයෙන් ජනගහනය වැඩි නාගරික වද ප්‍රදේශවල තමයි වැඩියෙන් වාසය කරන්නේ. මේ මදුරුවත් අපිත් එක්කම අපිත් එක් අපේ වාසස්ථාන, එහෙම නැත්නම් අපි පදිංචි වෙලා ඉන්න ස්ථාන, අපි රාජකාරි කරන ස්ථාන, අපි පාසල් යන ස්ථාන සහ ඉදිකිරීම් වගේ ස්ථානවල වැඩි වශයෙන් බහුලව පැතිරෙනවා. ඉතින් මේ හරහා තමයි ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම තියෙන්නේ. ඩෙංගු රෝගයේ අනෙකුත් විශේෂත්වය තමයි මේ වෛරසය ප්‍රභේද හතරක් 1, 2, 3, 4 කියලා වෛරස ප්‍රභේද හතරක් තියෙනවා. මෙන්න මේ හතරෙන්ම මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගය එකවරක් සෑදීච්ච කෙනෙකුට නැවත වරක් සෑදීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඩෙංගු රෝගය නැවත නැවතත් හැදීමේ අවදානමක් අපේ ප්‍රජාව තුළ තියෙන්නේ. විශේෂයෙන් මේකට හේතු වෙන්නේ අපි විසින් ඇති කරන ජලය එකතු වීම පරිසරයට රැඳෙන්න අවකාශය ලැබීම. ඉතින් මේ මදුරුවා බිත්තර දාන්නේ, මේ ඩෙංගු රෝගය පතිරවන වෛරසය පතිරවන මදුරුවා බිත්තර දමන්නේ අප විසින් ඇති කරන ජල එකතු වීම වල. ඒතර වර්ෂා කාලයට මේ ජල එකතු වීම වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා මේ කාලයට මේ රෝගය වැඩි වීමේ හැකියාව තියෙනවා. වෛද්‍යතුමනි, දැන් අපි අඳුනගෙන තියෙනවා, දැන් ඔබතුමන්ලා හඳුනගෙන තියෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය අඳුනගෙන තියෙනවා ඩෙංගු හැදෙන්නේ මොන කාලවලටද, වැඩි වෙන්නේ මොන වගේ කාලවලටද, අඩු වෙන්නේ මොන වගේ කාලවලටද කියලා. හැබැයි
තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ මේ රෝගයක් අපේ රටේ වැඩි වෙනකන් ඉන්න ඒකට ප්‍රතිකාර හොයාගෙන යන්නට. ඇයි මේ වගේ තත්ත්වයක් ඇතිලා තින්නේ? මේ රෝගේ ව්‍යාප්ත වෙන්න කලින් ඩෙන්ගු වැඩි වෙන්න කලින් ඒ මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් නැද්ද? මම මේක පොඩි උදාහරණයක් අරගෙනම පැහැදිලි කරන්නම්. මේ වර්ෂයේ අපි ඩෙන්ගු රෝගීන් 40,000ක් පමණ වාර්තා වෙලා තිබුණත් අපිට ප්‍රජාව තුල ඩෙන්ගු රෝගීන් පැතිරෙන අඩු ප්‍රදේශ වැඩිපුර තිබුණත් අපි පරිශ්‍ර ගත්තාම එහෙම නැත්නම් නිවාස ගත්තාම එහෙම නැත්නම් මිනිස්සු ජීවත් වෙන ස්ථාන ගත්තාම ලක්ෂ 10කට අධික සංඛ්‍යාවක් බල්ලා තිනවා. මේ වර්ෂයේ ජනවාරි ඉඳලා මේ දක්වා ලක්ෂ 10කට අධික සංඛ්‍යාවක් නිවාස ආයතන පාසල් ඔය කී නොකී ස්ථාන බලලා තිනවා. ඉතින් මේ ලක්ෂ 10ක් බලන්න විශාල පරිශ්‍රමයක් දරලා තිනවා සෞඛ්‍ය කාර්ය අංශ, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම තවත් ප්‍රජා කණ්ඩායම් මේ හැම දිනම එකතු වෙලා තමයි මේක කරලා තින්නේ. ගිය වර්ෂයේ වසංගත තත්ත්වයේ පැවිත්විච්ච ඒ අවුරුද්දේ අපි ඒ වගේ පරිශ්‍ර ලක්ෂ 30ක් පමණ පරීක්ෂාවට ලක් කෙරුණා. ඉතින් මේ තරම් විශාල පරිශ්‍රමයක් දරලා තමයි මේ සංඛ්‍යාව මේ තරම් අවම ප්‍රමාණයක පවත්වගෙන යන්නේ. ඒක සුළුපටු කාර්යයක් නෙමෙයි. මොකද ඉතා කුඩා ජල එකතු වීමක් තිබුණත් මේ රෝගේ පැතිරීමේ අවදානම තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ ස්ථාන තියෙන්න පුළුවන් තමන්ගේ නිවස ඇතුලේ. ඉතින් මේවා නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීම සඳහා ජනතාව අපේ ප්‍රජාව පොළඹවන එක ඉතරම්ම ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මේ මේක අපේ මේ 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 ස්ථාන පරීක්ෂා කිරීම අපේ චර්යාත්මකව ඇතිවිසු කාර්යයක්. ඒ කියන්නේ අපේ පුරුද්දක් වගේ මේ කාර්යය සිද්ධ කරන්න ඕනේ. එහෙම නැතුව තවත් කෙනෙක් පිටින් ඇවිල්ලා කෙනෙක් මේක බලලා මේ තත්ත්වයේ සම්පූර්ණයෙන් මිදෙන්න අපිට හැකියාව නැහැ. ඉතින් ඒ නිසා මේක පුරුද්දක් වෙනකන් අපේ අවශ්‍යතාවය තමයි ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් මේ සියලු දෙනාම එකතු කරගෙන මේ ඩෙංගු මදුරුවන් වැඩිපුර ගැවසෙන ස්ථාන සුපරීක්ෂාකාරියෝ බලලා ඒ ස්ථානවලින් ඒ තත්ත්වය අවම කර ගැනීම. හොඳයි, දැන් එතුමන් සඳහන් කරන කාරණාත් එක්ක මුළුමහත් රටම දන්නවනේ. සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් බොහෝ දෙනෙක් කිව්ව දෙයක් තමයි ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මදුරු කීටීන් ගේනවා කියලා කිව්වා, විවිධ රසායනික ජාති ගේනවා කිව්වා, මදුරුවෝ මරණ තවත් වෙනත් සතුන් ගේනවා කියලා කිව්වා. ඇත්තටම මේ ඩෙංගු රෝගයේ මර්ධනය සඳහා අරගෙන තියෙන වැඩපිළිවෙලේ වර්තමාන ප්‍රගතිය කොහොමද? ඔව්, ඩෙංගු කියන්නේ අපි කිව්වා වගේ සංකීර්ණ රෝගයක්. ඒක නිසා එක ක්‍රමයකින් බැහැ අපිට සම්පූර්ණයෙන්ම ඩෙංගු රෝගය පැතිරීම පාලනය කරන්න. ඒ නිසාම තමයි මේ සඳහා ජනාධිපති කාර්යසාධන බලකායක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ජනාධිපති කාර්යසාධන බලකායේ විශේෂ කාර්යභාරයක් තියෙනවා, අමාත්‍යංශ ගණනාවක්. ඒක රාශි කරගෙන ඒ සියලුම අමාත්‍යංශවල වගකීම එක ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා ගැනීමට. උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ වගකීම තමයි රෝගීන්ට උවටැන් කිරීමත්, රෝගී තත්ත්වය පිළිබඳ ඒ ආවේක්ෂණ තත්ත්වයන්, එහෙම නැත්නම් රෝගීන් සම්බන්ධයෙන් ඒ පැතිරෙන ප්‍රදේශ පිළිබඳ හරිහැ ආකාර විද්‍යාත්මකව ඒ දත්ත සමාලෝචනය කිරීමත්, ඒ වගේම රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් සහ ඒ අවශ්‍ය තාක්ෂණික නිර්දේශ ලබා දීමත්. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශයේ යටතේ අපේ පළාත්වල පළාත් පාලන ආයතන හරහා පළාත් විශේෂයෙන්ම පළාත්බද සෞඛ්‍ය අංශ හරහා ඒ ක්‍රියාත්මක වෙන විශේෂ කණ්ඩායම් මේ වෙනකොට අපි ලබාගෙන තියෙනවා. සඳහන් කරන්න අවශ්‍යයි, මේ වෙනකොට 1200ක පමණ මදුරු මර්ධන කණ්ඩායම නිරන්තරයෙන්ම ක්ෂේත්‍රය තුළ මේ සම්බන්ධයෙන් පමණක් ඒ තොරතුරු සොයා බලමින් ක්ෂේත්‍රය තුළ රෝග මර්ධන කටයුතු වලට නියමලා තිනවා. ඒ අය සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ හැටියට මේ සම්බන්ධයෙන්ම පමණක් රාජකාරී කරන අය. ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා හෝ තුමිය යටතේ ඒ ක්‍රියාත්මක වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම කීට විද්‍යා නිලධාරීන්, මේකේන විශාල කණ්ඩායම, පරාසයක ඉන්න විශාල කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක එක පැත්තකින්. ඊට අමතරව පළාත් පාලන ආයතන හරහා අපි ඔබ දන්නවා මේ වෙනකොට කසල වර්ගීකරණය කිරීමේ නිර්දේශ ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම නොදිරන කසල ද්‍රව්‍ය සාමාන්‍යයෙන් පරිසරයට මුදා හැරුණොත් ඒවැය අර වැස්මන් කලින් කිව්වා වගේ වැස්සට වතුර එකතු වෙන්න පුළුවන්. ඒ නිසා නොදිරන කසල විශේෂයෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය, අනෙකුත් බෝතල් ටින් වැනි දේවල් වෙනම එකතු කරන්න පටන් අරගෙන ඒවා වෙනම ප්‍රතිශක්‍රීකරණය සහ අනෙකුත්
ක්‍රමවේදයන්ට යොමු කරොත් අපිට පරිසරයට මේවා මුදාහැරීම අවම කරන්න පුළුවන්. ඒ හරහා මේ වෙනකොට ක්‍රියාත්මක වීම රැසක් වෙනවා. විශේෂයෙන්ම අපේ පළාත් පාලන අමාත්‍යාංශය හරහා. අධ්‍යක්ෂතුමනි දැන් විශේෂම දේ තමයි අපි හැම වෙලාවෙම බලන්නේ උත්සාහ කරන්නේ අපේ අනාගතය අපේ මේ දරුවන් ආරක්ෂා කරගන්නට. හැබැයි ඉතම අවාසනාවන්ත පණිවිඩයක් තියෙනවා මේ පාසල් ආශ්‍රිතව විශේෂයෙන්ම මේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීමේ දැඩි අවධානම් සහගත තත්ත්වයක් තිබෙන බවට ඔබතුමන්ලම තොරතුරු හොයාගත්තා. ඒ වගේම ඉදිකිරීම් පරිශ්‍රාශ්‍රිතවත් ඩෙංගු රෝග ව්‍යාප්තිය භයානක තත්ත්වයක් තිබෙන බවට ඔබතුමන්ලා තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. කැමැතියි දැනගන්න. පාසල් සහ ඉදිකිරීම් ආශ්‍රිතව තියෙන මේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කරන්න මොන වගේ වැඩපිළිවෙලක්ද අරගෙන තියෙන්නේ? පාසල් ගැන මුලින්ම සඳහන් කරොත් පාසලක් කියන්නේ පොදු ස්ථානයක්. ඒ වගේම දිවා කාලයට විශාල පිරිසක් මේ පාසල්වල රැඳී ඉන්නවා. විශේෂයෙන්ම දරුවන් දිවා කාලයේදී පාසල තුල තමයි රැඳී ඉන්නේ අපේ දවස් පහක්ම සතියේ. එතකොට දිවා කාලයේ තමයි මේ මදුරුවා සක්‍රිය වෙලා අපිට දෂ්ට කරන්න ප්‍රධාන වශයෙන්ම අවකාශය තියෙන්නේ. උදේ කාලයටත් සවස් කාලයටත් තමයි මේ මදුරුවා වැඩියම සක්‍රිය. ඩෙංගු මදුරුවාගේ විශේෂ ස්වභාවය තමයි රාත්‍රී කාලයට විශේෂයෙන්ම ආලෝකයේ මද අවස්ථාවේදී එයා වැඩි සක්‍රිය නැහැ. එයා සක්‍රිය වෙන්නේ ආලෝකයත් සමග අපි හැරලා ඉන්න වෙලාවට තමයි මදුරුවත් සක්‍රිය. ඉතින් අනිත් මදුරුවන්ට වඩා විශේෂයෙන් මේ මදුරුවාගේ වෙනසක් අපි දකිනවා ඒ හරහා. ඒ නිසා දරුවන් රැඳී තියෙන පොදු ස්ථානවල මේ මදුරුවන් පැතිරීම ඒ වගේම මදුරුවන් රැඳී සිටීමේ අවධානය වැඩි. ඉතින් ඒ නිසා පාසල් වලට විශේෂ අවධානය යොමු කරමින් තමයි මම කලින් කිව්වේ පාසල් වල නිර්දේශ කළ තියෙනවා සතියකට සැරයක්වත් අඩුම තරමේ පාසල් සුද්ධ පවිත්‍ර කරලා වතුර එකතු වෙන ස්ථාන. ඒක වැසිකිළිය වෙන්න පුළුවන්, පොදු ජල ටැංකියක් වෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් අබිලිද්‍රව්‍ය වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක වතුර එකතු වෙන ස්ථානයක් තියෙනවා නම් ඉවත් කරන්න අවශ්‍යයි කියලා. මේකට වැඩි අවධානම යොමු කරන්න ඕනේ වැස්ස කාලෙට. මොකද වැස්ස කාලෙට පොදු ස්ථානවල වතුර රැඳෙන ස්වභාවය වැඩි. මොකද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ආයතන පුද්ගලයන් නැහැ. ඉතින් ඒ නිසා පාසලේ වගකීම තමයි තමන්ගේ පාසල තුල නිරන්තරයෙන්ම විශේෂයෙන්ම වැස්ස කාලයට ඒවා සුද්ධ පවිත්‍ර කිරීමේ වගකීමට කණ්ඩායමක් නිත්‍ය වශයෙන් යොදා ගන්න ඕනේ. ඉතින් පාසල් පැත්තෙන් ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම අපි දන්නවා නාගරික බද ප්‍රදේශවල තමයි ඩෙංගු රෝගේ වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. නාගරික බද ප්‍රදේශවල වැඩි ප්‍රශ්නයක් තමයි අලුතෙන් ඉදිවන ගොඩනැගිලි. මේ ගොඩනැගිලිවල ස්වභාවයත් ඉතාම සංකීර්ණයි. ඉස්සර කලින් දැකපු ගොඩනැගිලි සුළු තට්ටුවක දෙකක ගොඩනැගිලි නෙමෙයි අපි දැන් දකින්නේ. තට්ටු 10ක එහෙම නැත්නම් තට්ටු 30ක 40ක ගොඩනැගිලි. ඉතින් මේ ගොඩනැගිලිවල වතුර එකතු වෙීමේ හැකියාව ප්‍රවණතාවය වැස්ස කාලට වැඩි. ඉතින් ගොඩනැගිලිවල ඉදිකරන ස්ථානවල විශේෂයෙන්ම මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවයට විශේෂ වැඩසටහනක් දමන්න වෙනවා. මේක අර සාමාන්‍ය අපි එදිනෙදා කරන පොදු වැඩසටහන් වලින් ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් ඒකට අපි එකතු වෙලා ජනාධිපති කාර්යසාධක බලකායේ අනුදැනුම හරහා විශේෂයෙන්ම අපේ නිවාස සහ ඉදිකිරීම අමාත්‍යාංශය ඒකබද්ධව තියෙනවා ආයතනයක් ඉදිකිරීම් සංවර්ධන මණ්ඩලය. ඒ ආයතනයත් එකතු වෙලා අපි විශේෂ හැදුවා ක්‍රමවේදයක්. කොහොමද ප්‍රධාන ඉදිකිරීම් ස්ථාන ආරක්ෂා කරගන්නේ මදුරුවන් බෝ නොවන ස්ථාන හැටියට කියලා. හොඳයි, දැන් මුළුමහත් රටම බලාගෙන ඉන්න ඒ වගේ මුළුමහත් රටටම ඉතාම වැදගත් වූ මාතෘකාව පිළිබඳව අපි මේ සාකච්ඡාව සිදු කරමින් සිටියේ අද දවසේ ලැබල දෙන කාලය අවසන් වෙනවා. අපි මේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳව වර්තමාන තත්ත්වයයි මේ සාකච්ඡාවට බඳුන් කළේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකයේ කාර්යභාරයන් ගැන මේ කතා කළේ. හැබැයි අපි මේ රෝගය හඳුනා ගන්නට අවශ්‍යයි. මේ රෝගයේ අද තත්ත්වය කලින් තිබ්බට වඩා වෙනස් වෙලා ඒ ඉතාම භයානකයි. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු අද නෙවෙයි හෙට. එහෙමනම් අදට සමුගන්නවා. හෙට දවසේත් අපි මේ පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුෙන් යුතුවයි සමුගන්නේ. සුබ දසක් ඔබතුමාට. ආයුබෝවන්. බොහොම ස්තුතියි. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.